ගත්තයි අපි දුප්පත්. අපි ගවිතං කරලා තමයි ජීවත් වෙන්නේ. ඉන්නේ කෙල්ල 3 දෙනයි තාත්තට හයියක් වෙනවා. පුළුවන් විදියට හානවා, කුඹුරු කොටනවා, නියර බදිනවා, හැමදේම කරනවා. පැල රකින්න විතරයි යන්නේ. ගෑනු ළමයින්ට ඕවා හරියන වැඩ නෙමෙයි. ගෑනු ළමයි ඔහොම එළියට බහින්න එපා. දවසක් තාත්තා තරහ වෙලා යන්න යනවා ගෙදරින්. අසභ්‍ය වචන වලින් පවා බැනලා තිබුණා. ගෑනු ළමයින්ට ඕවා හරියන වැඩ නෙමෙයි. විශේෂයෙන්ම ගෑනු අයත් දාලා තිබුණා. ඇයි ගෑනු ළමයා විතරක් සමාජෙ හිර කරලා තියන්නේ? ඇයි දෙමව්පියෝ ඒ තැන් වලට යන්න ඉඩ දෙන්නේ නැත්තේ? ලොකු ආන්දෝලනයක් එනවා, ගමෙන් එනවා, යාළුවන්ගෙන් හැමෝගෙම එනවා. ඒ වෙද්දි මං තනි වෙනවා. ලෝකේ මල් පිපෙන්න තැනක් නොතැනක් නැහැ. කොළඹද කොළඹින් පිටිසරද එහෙම කියලා නැහැ. හැම තැනම සුවඳවත් මල් පිපෙනවා. කොළඹින් කිලෝමීටර් 220කට එහා පිපුණු මල් දෙකක් අද අපි මේ මැදිරියට කැඳවා ගත්තා. ඔවුන් දෙදෙනා පසුගියදා සමාජ මාධ්‍ය විශාල වශයෙන් ජනප්‍රියතාවයට පත් වුණා. ඒ රොටි 10ක් රුපියල් 10000කට විකුණලා ඒ දෙන්න දිනුෂිකා ප්‍රනාන්දු සහායගේ නැගණියත් එකයි අද අපි කතා කරන්නේ අයිබෝන් දෙන්නටම. අපිට ඉස්සෙල්ලම කියන්නකෝ ගෑනු ළමයි කරන්නේ නැති වැඩ කරන්න කොහොමද මෙහෙම පුරුදුනේ හිත හය කරගත්තේ කියලා. අතරමයි කියන්න ඕනේ ඒකට ලොකුම පිටපහලක් උනේ මගේ දෙමාපියෝ දෙන්න. අපේ පවුලේ කෙල්ල 3 දෙනයි. තාත්තගේ පවුලේ ඉන්න පිරිමි දරුවෝ, අම්මගේ පවුලෙත් ඉන්නවා සහෝදරයන් පිරිමි දරුවෝ. නමුත් අපේ පවුලේ විතරයි ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නේ. අර ඒ නිසා අර සමාජෙත් පවුලෙත් පොඩි මේ තිබුණා අර කියන්නේ කතාවට උනත් අයියෝ ගෑනු ළමයි 3 දෙනෙක් නේද අර ඒ කියන සම්මතිය තිබුණා. අපිට ඕනි උනේ අයියා අර ගෑනු ළමයි උනත් අනේ වචනේ වෙනස් කරලා පෙන්වන්න සමාජයට ආදර්ශයක් දෙන්න තමයි අපිට ඇත්තම ඕනි උනේ. ඇත්තම ඒ හින්දා තමයි අපි මේ ශේෂ්ත්‍රයට එන්නේ. අය උසස් පෙළ සමත් වෙලා සරසවි වරම් ලබන අපේක්ෂාවෙන් ඉන්නේ. අපිට ඒ ගැනත් කියන්නකෝ. ඔව් අයියේ මේ මම 2021 22 A level බැජ් එකේ මාතලේ දිස්ත්‍රික්කයේ 34 වෙනියා කලා විෂය ධාරාවෙන් සිංහල චිත්‍ර භූගෝල විද්‍යාව කියන විෂයන් තුනට මේ සාමාර්ථ තුනක් ලබා ගනිමින් මේ පාර තමයි විශ්වවිද්‍යාල වරම් හිමි කරගත්තේ. දිනුෂිකාලට මෙහෙම විරුදු කියන්න මේ වගේ වැඩ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වද? ඔයාලට හිතිලම කළාද? ඒක මුලින්ම අඳුරගත්ත අපේ තාත්තා අපේ හැකියාවල්. ඊට පස්සේ එයා තමයි අපිව හරි මාර්ගයට තාත්තා අම්මයි තිනවා අපි දෙන්නත් එක්කත් කතා කරනවා. එහෙම තමයි. ඔව්. ඉස්සෙල්ලම වට මතකද කොහෙද පන්සලකද වේදිකාවකද ඉස්සෙල්ලම ඉදිරිපත් කිරීම කළේ? මොණින්ම මම තොරන් වල තමයි විරුදු කිව්වේ. මගේ පළවෙනි තොරණ ඌරුබොක්කේ. මාතර ඌරුබොක්කේ තොරණ. දැන් අපි මේ ඔයාලව දැනගත්තේ රොටි 10ක් මෙච්චර ලොකු ගානකට විකුණපු ටෙඩියෙක් ලොකු ගණන් වලට විකුණපු අය කියන කතන්දරෙත් එක්ක කොහොමුණත් ඊට වඩා ලොකු කතාවක් තියෙනවා මේක පිටිපස්සේ. ඒක තමයි ගැහණු ළමයිද පිරිමි ළමයිද කියලා නැහැ. ඉදිරිපත් වෙන්න එහෙම නැත්නම් Tamanගේ හිත හයනම් ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවායි කියන පණිවිඩය වුන් දෙදෙනා සමාජයට දෙන නිසායි අපි වුන් දෙදෙනා මෙලෙස කැඳවා ගත්තේ. අපි පුංචි විරුදුවක් කියමු ඕන මාතෘකාවක කමන්නේ. අපිට අම්මයි තාත්තයි ගැන කියන්නේ මේ වගේ ඉස්සරහට යනකොට විශේෂයෙන්ම ගමද නගරද කියලා නෑ. විශේෂයෙන්ම ගම ගත්තොත් එහෙම ගමේ ළමයි අපි ඇත්තම කතාව කිව්වොත් ටිකක් පිටිපස්සට වෙලා ඉන්නනේ ගොඩක් වෙලාවට කැමති නගර ළමයින්ට සාපේක්ෂව. ඉතින් ඔයාලා මෙච්චර ඈත ගමක ඉපදිලත් අම්මයි තාත්තයි දුන්නු තල්ලුව ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. ඔව් අයියේ මේ ඇත්තටම කියන්න ඕනේ අපේ ගමේ වුණත් ගොඩක්ම මේ ගෙවල් වල ගෑනු දරුවන් මේ ගෙදරම හිර කරලා තියන්න තමයි බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ දෙමව්පියන්ගේ පැත්තෙන් ඒක ගොඩක් සාධාරණයි. පිරිමි දරුවෙක්ට වඩා ගැල්ලමෙක්ට සමාජයේ එල්ලවෙන ප්‍රශ්න වැඩි. හැබැයි අපේ ගෙදරින් එහෙම නැහැ. එහෙම නැහැ කියන්නේ ඒගොල්ලෝ ආදරේ. හැබැයි ඒගොල්ලෝ ජීවිතේ කියලා දෙනවා. ගෙදර හිර කරගෙන තියානින් නැහැ. එයාලා අපිට ලෝකේ පෙන්නනවා. නැත්තම් අනිත් ගෑල් ළමයින්ට වෙන්නේ එයාලා එකපාරටම තමයි ගේ ඇතුළේ හිර වෙලා ඉඳලා ලෝකෙට යන්නේ. එතකොට දරාගන්න අමාරුයි. දරාගන්න අමාරුයි. හැබැයි අපිට ඒ හැම අත්දැකීමක්ම දෙනවා. ඇත්තම කිව්වොත් අයියා අපි දුප්පත් අපි ඒක අපි කියන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඔව්. ඒක ඇත්ත. අපි ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. මගේ තාත්තා රජයේ සේවකයෙක්. එයා ගොවිජන සේවකයෙක් වැඩ කරන්නේ. නමුත් අපි ගොවිතැන් කරනවා අයියේ. කුඹුරට බහින උදැල්ලත් අරගෙන. අනිවාර්යෙන්. ඉන්නේ කෙල්ල 3 දෙනයි තාත්තට හයියක් වෙනවා. පුළුවන් විදියට හානවා. කුඹුරු කොටනවා, නියම දිනවා, හැමදේම කරනවා. පැල රකින්න විතරයි යන්නේ නැත්තේ. තව ඉන්නේ චූටි නංගි කෙනෙක්. ඔව්. එයා කී වසරේද? එයා 10 වසරයි. දැන් බලන්න ඇයි නංගිත් එක්ක කතා කරන්නේ නැත්තේ කියලා. නංගි දැන් කී වසරේද ඉන්නේ? මම 10 වසරයි. ඉස්සෙල්ලාම අක්කත් එක්කද ගියේ ඔයා වෙනම පුහුණු වීම කළාද? කොහොමද ඔයා වැඩි පටන් ගත්තේ? ඒ කියන්නේ අක්කා පුරුදු වෙලා වැඩ කරාට පස්සේ මගේ ගුරුවරයා තමයි අක්කා. අක්කගෙන් ඉගෙනගෙන තමයි දැන් අක්කයි මායි වැඩ කරගෙන ඉන්නේ. අක්කා තනියම යවන්න බෑ නංගිත් එවන්න ඕනේ කිව්වද? ඔව්. ඒ කියන්නේ තාත්තා කිව්වා එහෙම මේ කෙල්ලෝ දෙන්නෙක්දී කොහොම හරි දෙන්නම එකතු වෙලා රටේ මේ හොඳ තැනකට එන්න පුළුවන් කෙල්ලු වුණාට එහෙම ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලොන්ටත් දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙම තාත්තාගේ අදහසත් එක්ක අපි කලාවට එකතු වෙලා ඒ ආවගමන තමයි ඉතින් අද වෙනකොට මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙනවා? මම අධ්‍යාපනයේ පැත්තෙන් ඒ අධ්‍යාපන අක්කා වගේම කැම්පස් යන්න ඕන. අනිවාර්යෙන්ම. කලාව පැත්තෙමුත් කලාවෙත් යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා ඒ දෙකම බැලන්ස් එක ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දිනුෂිකා අපිට කියන්නකො මේ ගෑනු ළමයින්ට ඕවා හරියන වැඩ නෙවෙයි ගෑනු ළමයි ඔහොම එළියට බහින්න එපා කියලා කවුරුත් කිව්වේ නැද්ද? කියලා දෙනවා අයියේ. ඒක පවුලේ ඇතුලේ මේ ඇත්තටම මේ මගේ තාත්තා විශේෂයෙන් කියන්න ඕනේ අයියේ මේ දවසක් එයා තරහ වෙලා ගෙදරින් යනවා. මේ කියන්නේ ඕ අපි මේ විරිදු කියනවාට පවුලේ අයත් අකමැති වුණා. ඒ කියන්නේ ඒව ගෑනු ළමයට හරියන්නේ නැහැ මේ මෙහෙමයි ඔබ සමාජෙ පිළිගන්නේ ළමයි දෙන්නගේ අර තින නම්බුව නැති වෙයි ගෑල් ළමයින්ට මඩවදී එහෙම කියලා පවුල හැමෝම විරුද්ධ වෙනකොට තාත්තා විතරයි හිටියේ ඒක කරන්න ඕනි කියන මතේ දවසක් තාත්තා මේ තරහ වෙලා යනවා ගෙදරින් මේ කියන්නේ කරන්න කියන්නේ එයාගේ පැත්තට කවුරුත් නැහැ එයා හොදක් කරන්න යද්දිත් ඒක පිළිගන්නේ නැහැ කියන කොහොමාරි එහෙම වෙලා ඊට පස්සේ අපි තීරණ ගන්නවා මේ කමන්නේ නැණන්ගේ අපිට මේ කියන්නේ සමාජයේ හොඳ දේවල් ලැබුණා නරක දේවල් ලැබුණත් කමන්නේ අපි තාත්තගේ තීරණයට මේ අපි මේක කරමු ඉදිරියටම කරගෙන යන් කියලා මේ කතා වුණා. ඊට පස්සේ අපි අයියේ මේ ළඟදී තමයි අපේ DD විරුද්ධ කියන channel එක හැදුවේ. ඒකේ අපිට මේ කියන්නේ අසභ්‍ය වචන වලින් පවා බැනලා තිබුණා මේ ගෑන් ළමයින්ට ඔවා හරියට වැඩ නෙවෙයි විශේෂයෙන්ම ගෑනු අයත් දාලා තිබුණා මේ ගෑන් ළමයි කරන වැඩ දෝවා ඕගොල්ලොන්ට හරියන්නේ නැහැ මේවා කියලා ගෑනු අයම දාලා තිබුණා. එහෙම ගෑනු අය කරන වැඩ පිරිමි අය කරන වැඩ කියලා ලෝකේ જાති දෙකක් තියෙනවද ඔයාලා හිතන්නේ? නැහැ. ගෑනු කෙනෙක්ට පුළුවන් නම් කෝච්චිය ඩ්‍රයිවින් කරන්නට ඒ වගේම මේ ලයිට් කණුවක් උඩ නැගලා ඒ වැඩ කරන්නට ඉතින් ඒ කලාවට විතරක් ගෑන් ළමයින්ට නීති දාන්නේ. එතකොට එයා පිරිමි අයත් ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ඉන්නකොට ගෑනු කට්ටියත් ඒ වගේ ඉන්නවා. එතකොට ඇයි ගෑන් ළමයා විතරක් සමාජය හිර කරලා තියන්නේ? ඇයි දෙමව්පියෝ ඒ තැන් වලට යන්න ඉඩ දෙන්නේ නැත්තේ? දැන් වැඩියෙන්ම දැන් ඔබ සල්පිල් වලට විතරද යන්නේ නැත්නම් තොරන් වල විරිදු කියන්නේ නැවත තව මොන වලටද යන්නේ? ඔව්. අපි සල්පිල් වලට අමතරව තොරන් වල වැඩ කටයුතු කරනවා. ඒ වගේම මල්බදුන්ෙන් දේශේ නැත්තම් කුසුම්බතුන්ෙන් දේශයත් අපි කරනවා. අපි මීට කලින් මෙහෙම ගෑනු ළමයි දෙදෙනෙක් මේ වගේ දේවල් වල නිරත වෙලා ඉන්නව දැකලා නැහැ. සමාජයටත් අලුත් අත්දැකීමක් ඇතැම් වෙලාවට ඔබටත් මේක අලුත් අත්දැකීමක් වෙන්නද මෙච්චර ජනප්‍රියතාවයකුත් ලැබුණට පස්සේ අමතක නොවන සිදුවීම් මෙහෙම ඇති මේ ආපු ගමන් වගේ අපිට එකක් දෙකක් කියන්න. ඕ වෙලා තියෙනවා අයියේ මේ සමහර තැන්වලදී ඉතින් මේ ගොඩක් කොල්ල තමයි ගෑනු කට්ටිය සද්දේ බදෙන්නේ තින්නවා කොල්ලෝ ඒ වගේ තැන් වලට ආපුවම මේ අපි දැන් එක පැත්තකට කවියක් කියනකොට ඒගොල්ලෝ අනිත් තව පදයක් ඊළඟ පදේ ඒගොල්ලෝ කියනවා සමහරක් වෙලාවට මේ අපි දැන් ඈවර තුන අවසන් කරලා දෑවර දෙක අවසන් කරලා අපි තුන් ඈවරයි කියන කලින් මේ ඔඩියන්ස් එක නිශ්ශබ්ද වෙලා ඉන්නකොට එහා පැත්තේ ඔඩියන්ස් එකෙන් කොල්ලෙක් කියන තුන් ඈවරයි කරනවා ඊට පස්සේ ඒ වගේ දේවල් එනවා එතකොට අර අපි දෙපැත්ත හප්පලා ඒ කියන්නේ දෙපැත්තේ තරඟ ඇති කරනකොට දෙපැත්ත හූ ගියා ගන්නවා ඒ වගේ දේවල් එලා තියෙනවා අයියේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් පන්සලක් ඇතුළේ මේවා මෙහෙම විකුණන එක හරියද ඒක ආගම දහමට අනුකූලද ඒ වගේ ප්‍රශ්නත් අහන්න බලුවන් හැබැයි අපි මේ ඉන්නේ ආගමික සංස්කෘතික ඒක වෙනයි අපි අදහන දේවල් අපි විශ්වාස කරන ආධ්‍යාත්මික පැත්ත වෙනයි එහෙම ගත්තට පස්සේ ඔයගොල්ලෝ ඊටමත් හොඳ ගමනක් යනවා කියන එක තමයි අපිට නම් කියන්න තියෙන්නේ ඉස්සරහට මොකද්ද මේක වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවද මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ ඔව් අයියේ අපේ අදහසක් තියෙනවා ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා කවි බණ පැත්තෙන් ඒ කියන්නේ දැන් හාම්ද්‍රවරම දානවල වලට පින්කම් වලට වැඩම කරලා කවි බණ කියනා වගේ ඔය දෙන්නටත් පුළුවන් නම් ඒ කියන්නේ ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා අයියේ කියන්නේ අපි දෙන්නව ගෙන්නගෙන අර කවි බණක් කියන්න ගෙදර ඒ වගේ ඒ පැත්තටත් මේ ඒගොල්ලෝ ගොඩක් කෝල්ස් ආවා අයියේ ඒ වගේ දේවල් කරනවාද එහෙම කියලා ඉදිරියට මේ පැත්තනොත් පුංචි වෙනසක් කරන්න හිතේ අදහසක් තියෙනවා. අපි ඒක ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අම්මයි තාත්තා එක්ක කතා කරන්න හදන ඉස්සෙල්ලම තාත්තා එක්ක කතා කරන්නේ. තාත්තට කොහොමද දැනෙන්නේ හෙට්ටි පොළ හඳුන්ගම ජීවිතේ? අති දුෂ්කර ගම්මානයක්. වස්කම ජාතික වන උද්‍යානයේ මායිම තියෙන අපේ ගම. ඒ වගේම මේ වැඩවලටත් ගිහිල්ලා යනකොටත් අපේ ගෙවල් දොරවල්වත් මේ තියේදි කියන තැන සැකයි අලිකාරදර ඔව් අලිකාරදර තියෙනවා අම්මා ගැනත් අපි කතා කරමු අම්මගේ නම චුට්ටක් කියන්නකෝ අපිට විමලාවති දැන් මේ වගේ දරුවෝ දෙන්නෙක් ඉන්න එක ගැන අම්මට මොකද්ද හිතෙන්නේ සතුටුයි ඉස්කෝලේ වැඩක් කරන අතරේ මේ වැඩක් කරගෙන දෙමව්පියන්ට උදව් දීගෙන දරුවෝ මේ වැඩ කරන එක අම්මට සතුටුයි දිනේෂිකා අපිට කියන්නකෝ අම්මා ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා? ඒ ගැන අයියේ කියන්න වචන නැහැ. ඇත්තටම මේ මම හරි පින්කාරයි මගේ ටංගිත් පින්කාරයි මේ වගේ දෙමව්පියෝ දෙන්නේ ලැබුණේ කියලා. තාත්තා ගොවිතැන් කරන විට අමතරව රජ රස්සාවක් කරන ගමන් මේ ටික කරන්නේ. දැන් මේ වගේ දරුවෝ දෙන්න එළියට දෙනකොට බයක් හිතුන්නේ නැද්ද? සමාජයේ මේ විදිහට එළියට දානකොට නෑ මට එහෙම හිතුන්නේ නෑ මොකද අර දුව කිව්වා වගේ පිරිමි දරුවෙක් මට නෑ ඒ වුණාට නැති වුණාට පිරිමි දරුවෙක් වාගේ ඉන්න ඕනේ ගෑල් ළමයි ටික කියලා මගේ තිබුණ ඔළුවේ යමක් ඒකත් එක්ක මෙයාගේ මුලින්දම්ම චූටි කාලින්දම්ම පොඩි ටැලන්ට් එකක් තිබුණා එයා ඒ දවස්වල ඉඳන්ම කවි ලියනවා සින්දු කියනවා නාට්‍ය ලියනවා ලොකු ඔව් ඊට පස්සේ මෙයා මම හිතේ 8 වසරින් ඉඳන් කොන්සර්ට් එක කරේ ආනන්දම ඉස්කෝලේ මෙයා ඒ අපේ ඉස්කෝලේ ගුරුවරු නෑ ඒකත් එක්ක මට තේරුණා මෙයාට මේ ඇගේ මේක තියෙනවා කියලා ඒ වෙනකොට කොහම එහෙම ගිහිල්ලා තොරන් බලන්න ගිහිල්ලා ආසයි කියලා මෙයා කරලා කොහමද මං හිතෙන්ද දානවා දාද්දින් පවුලේ කෙලින්ම හරස් වෙනවා එකවරම එහෙම කරන්න දෙන්න බෑ මේ වම කරන්න එපා ඔය කෙල්ල දෙන්නේ නේද අර සමාජයට හැම යවනවද කියලා ලොකු ආందోලනයක් එනවා ගමෙන් එනවා යාළුවන්ගෙන් හැමෝගෙම එනවා ඒ වෙද්දි මං තනි වෙනවා එතකොට මෙයාලා දෙන්නත් පොඩ්ඩක් හරස් වෙනවා මේ හැමෝම මෙයාලට කියනවනේ එනකොට මට පේනවා මේ දෙන්නත් බෑ කියලා කිව්වා ඔව් මෙයාලා දෙන්න ඉස්සලා කියුවා මෙයාලා තින්නේ තාත්ති ගෙදර යන්න යනවා ගියා කියලා. ඊට පස්සේ මේ මට දැනෙනවා ඒ වුණාට මෙයාලාගේ හැකියාවක් ඉස්සරහට හොඳ ලස්සන පේන්න තියෙනවා. ඊට පස්සේ මම මෙයානම් බලෙන්ම මෙතෙන්ට ගෙනාවේ. අරයාටක් ගාලා මෙයා වුණා වැඩේ කරගෙන යනකොට අරයා තනියෙන් යවන්න බැරි හින්දා තමයි මම මෙයාට. දැන් මේ වෙනකොට මගේ රස්සාවත් වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරලා දාලා මම උඩේට කිලෝමීටර් 72ක් ගිහිල්ලා 72ක් ඇවිල්ලා ආයේ කිලෝමීටර් 300ක් මම බයිසිකල් එනවා මෙයා අරගෙන එක දවසේ වැඩ කරන්නේ. දැන් මාතලේ හඳුන්ගමුවේ ඉන්න තාත්තලට ගාල්ලට දකුණට මාතර පැත්තට වැඩක් කිව්වොත් දෙන්න තනියම යවන්න බෑනේ. ඔව්. එතකොට කොහොමද කරන්නේ? අපි දෙන්න එනවා. අම්මයි තාත්තයි දෙන්න එනවා. එහෙම තමයි වැඩේ කරන්නේ නේ. hari අපට දිනුෂිකා කියන්නකෝ දැන් ඔයාට මතක ඇති අම්මේ මම මේ වැඩේට යන්නම් කියලා අවසර ගත්ත දවසක් ඔයාට මතකද? ඔව්. එදා කොහොමද සිදුවන්නේ? එදා අම්මා කියන්නේ අම්මා ටිකක් මේ විරුද්ධ වුණා. පවුලේ හැමෝම විරුද්ධ වෙනින්ද අම්මත් විරුද්ධ වුණා. ඒ වුණාට අර තාත්තත් අසරණ වෙලා හිටියා. එයාගේ තෝමනාව තිබුණේ ඉඳ මටත් ආසාවක් තිබුණා. ඒ හින්දා අයියේ මං කියන්නේ අපට මොන දේ හිතුණත් මං ඒ තැනට ගියා කොහොම හරි. ඊට පස්සේ කටක් කාලා මේ දේවල් ඉගෙනගෙන මගේ ගුරුතුමිය මට සති දෙකක් ඉගෙනුවේ. කවුද ගුරුතුමිය? මගේ ගුරුතුමිය මොනරාගල මේ අසංගිකා මන්දමාලි. ගුරු කිවිදේ. එයාත් විරුද්ධ ශිල්පිනියක් නේ. එයාගෙන් තමයි මේ මං මුලින්ම ශිල්පය ගත්තේ. සති දෙකක වගේ කාලයක් තමයි මට ඒ ගැන දැන් මේ අධ්‍යාපනයක් දුන්නේ. එහෙනම් අපි දැනට මේ වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. හිත හයිය මේ ගැහණු දරුවෝ දෙදෙනාට තවදුරටත් ඉස්සරහට යන්න හයිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පොපත් සුතියාවට හතර දෙනාටම අයුවන්. අයුවනේ. අද දවසේදී සුතිය මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.